ස්වාමීන් වහන්සේගේ ආදරයෙන් පිරිච සුභම සුභ දවසක් වේවා රත්තරන් අම්මෙදාත් ඉරුවේ පුතේ. එහෙනම් අද දවසේදී මම කැමතියි ඔබත් එක්ක වේදා ගන්නට එක්තරා දියණියකගේ අත්දැකීමක්. මේ දියණිය එක්තරා දවසක පල්ලියේ ඉන්න ෆාදර් ගිහිල්ලා කියනවා, "ෆාත් මම ඊට පස්සේ පල්ලිය එන්නේ නැහැ. මම පල්ලිය එන්න කැමති නැහැ." ඇයි කියලා අහපුවාම ඒකට දෙන උත්තරේ තමයි මේ පල්ලියේ ඉන්න අය ෆෝන්ස් වලට ආන්සර් කරනවා, මෙසේජස් අරිනවා. ඒ වගේම කතා බහ කරනවා. හරි ඩිස්ටර්බින්. නිකම් දෙයියන් එක්ක සම්බන්ධ වෙන්නට හරිම බාධාවක් මේ පල්ලිය. ඉතින් ඒක නිසා මම පල්ලිය එන්නේ නැහැ කියලා. ඉතින් මේ ෆාදර් එයාට කියනවා, "ඔබ ওই ගන්න තීරණය ගන්නට ඉස්සෙල්ලා මම පුංචි ක්‍රියාකාරකමක් දෙන්න යන්නේ ඔබට. ඒ ක්‍රියාකාරකම කරලා ඊට පස්සේ ඔබ මේ තීරණය ගන්න කියලා." ක්‍රියාකාරකම තමයි එතනදී කියනවා, වතුරු වීදුරු දෙකක් දීලා, "ඔබ මේ වතුරු වීදුරු දෙක අරගෙන පල්ලිය වටේ ගිහිල්ලා ඉන්න. ගිහින් ඇවිල්ලා කියලා ඔබ මේ තීරණය ගන්න කියලා. ඉතින් පුළුවන් නම් වතුරු හලන්නේ නැතුව ඔබ මේ වතුරු වීදුරු දෙක අරගෙන එන්න කියලා." ඉතින් මේ දියණිය වතුරු වීදුරු දෙකත් අරගෙන හතර වටේම ගියා. හතර වටේම ගිහිල්ලා ඇවිල්ලා කියලා ෆාදර් කියනවා, "ෆාදර් ඒක හරි අමාරුයි. ඒක කරන්න හරි ලේසි නැහැ" කියලා කියනවා. එතකොට ෆාදර් අහනවා, "ඔබ දැක්කද පල්ලියේ කතා කර ඔබ හතර වටේම පල්ලිය හතර වටේම ගියානේ. ඉතින් ඔබ ඒ වෙලාවේ මේ වතුරු වීදුරු දෙකත් අරගෙන යනකොට ඔබ දැක්කද කතා කර කර හිටපු අය? ඒ වගේම ෆෝන් වලට ආන්සර් කර කර හිටපු අය, මෙසේජස් අරපු අය, ඔබට ඩිස්ටර්බ් කරවපු අය ඔබ දැක්කද කියලා අහනවා." මේ දේනිය කියනවා, "නැහැ ෆාදර් මට ඒගොල්ලන්ව පෙනුන්නේ නැහැ. මොකද මගේ අවධානය තිබුණේ මේ වතුරු වීදුරු දෙකේ. මොකද මේ වතුර හලන්නේ නැතුව මට වැඩක් තිබුණා කරන්න. ඒ තමයි වතුර හලන්නේ නැතුව මම මේ පල්ලිය වටේ ගිහිල්ලා මට එන්න තිබුණා. ඒක නිසා මට ඒව බලන්න පුළුවන් වුණේ නැහැ. මගේ ફોකස් එක තිබුණේ වතුර වීදුරු දෙකේ කියලා." ඉතින් මේ ෆාදර් අන්න ඒ පුංචි ඒ ආදර්ශය අරගෙන කියනවා, "දියණිය, ඔබේ අවධානය අනිත් අය මොන විදියට හැසිරුණත් කමක් නැහැ. පල්ලියට ඇවිල්ලා ඔබ එන්නේ දෙවියන් එක්ක සම්බන්ධ වෙන්න. ඔබ එන්නේ අනිත් අයගේ අඩුපාඩුකම් හොයන්න නෙමෙයි. ඉතින් ඒක නිසා ඔබට ඇවිල්ලා ඔබගේ ફોකස් එක, ඔබේ මනස ඔබ ස්වාමින් වහන්සේත් එක්ක බද්ධ කරගත්තනම් ඒක අනිත් අයගේ හැසිරීම රටාවන් ඔබට බාධාවක් වෙන්නේ නැහැ කියලා කියන එක." ඉතින් රත්තරන් අම්මිතාති දුවේපුතේ, අපි ගොඩාක් වෙලාවට අනිත් අය අපිට කරන බලපෑම්, සමාජයේ ජීවත් වෙන දේවල්, ඒවා දිහා දැකලා හැමතම් නිතර පල්ලිය නායකගේ ජීවිත දිහා බලලා ඒ පල්ලිය නාය වැරදි කරනවා නම් ඊට පස්සේ ආගම් පව අතහැරින ජනතාව අපිට අත්දැකලා අපි මුණ ගැහිලා තියෙනවා. ඊට පස්සේ අපි පල්ලියෙන් නැහැ. අරයා මෙහෙම හැසිරුණා, මෙයා මෙහෙම කිව්වා, මේගොල්ලන් කියන්නේ එකක් කරන්නේ එකක්, මෙන්න මේ වගේ දේවල් කියලා හකලා සමහර වෙලාවල් වලට පුද්ගලයෝ දෙවියන්ව අතහරිනවා. ඒ අයට අමතක වෙනවා, "මම මේ අතහරින්නේ මේ පුද්ග තවත් කෙනෙක්ගේ හැසිරීම රටාවක් නිසා. අනේ දෙයියනේ, මගේ ජීවිතේට මෙච්චර ආශිර්වාද කරපු, මගේ ජීවිතේට මොනතරම් පන්නරයක් වෙච්ච, මගේ ජීවිතේට බලයක්, ජීවයක්, සුවයක්, සහනයක් වෙච්ච දෙවි ස්වාමින් වහන්සේව නේද මම අත්තරින්න ගෙන කියලා හිතෙන්නේ නැතුව යන්න පුළුවන්." ඉතින් ඒක නිසා අත්තරන් අම්මේ තාති දුවේපතේ, අද දවසේදී ඔබට දෙන ආරාධනය, එහෙනම් ඔබ ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන හැම මොහොතකම, ජීවන හැම මොහොතකම ඔබට පුළුවන් නම්, if you can keep your focus to the heavens, ස්වාමින් වහන්සේ තුල ඔබේ අවධානය තියාගන්නට ඔබට පුළුවන් නම් අනිත් අයගේ හැසිරීම රටාව ඒකට බාධාවක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඊටමත් බහැපත්ව අපිට අනිත් අයගේ දේවල් දරා ගන්නට ඒ මොහොතවල වලදී අපිට හැකියාව ලැබේවි. එහෙනම් අද දවසේදී මම ප්‍රාර්ථනා කරනවා ඔබට ස්වාමින් වහන්සේ තුල ඒ ફોකස් එක තියාගෙන ජීවිතයේ ඔබේ ජීවිතේ ගොඩනගා ගන්නට ඔබට අවශ්‍ය කරන වරප්‍රසාද ලැබෙන්නේ කියලා ඔබ සිල් දෙනා ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් පිළිගන්නවා.